අයිබෝන් කියලා පිළිගන්න ඔයාව. ඉතින් ඔයා ආසාවෙන් ප්ලේ කරන PUBG ගේම් එක ඔයාගේ PC එකට ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉස්සලම ඔයා මේ සයිට් එකට යන්න ඕනේ. වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තින්නේ. ඉතින් එතනින් මේ වෙබ්සයිට් එකට පිවිසෙන්න පුළුවන්. සයිට් එකේ පල්ලෙහා තියෙනවා ඩවුන්ලෝඩ් බටන් එක. ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඩෙස්ක්ටොප් එකේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක සේව් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම ඔයාගේ ඇප්ලිකේෂන් එක සේව් කරගන්න ඩෙස්ක්ටොප් එකේ. එතකොට ඔයාලට පේනවා මේ සේව් වෙනවා. සේව් කරගත්තට පස්සේ මම මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරනවා. මෙන්න මේක තමයි මම ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නවා. ඕපන් වෙනකොට යස් දෙන්න ඕනේ. දැන් ඔන්න මේ වගේ වින්ඩෝස් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒකේ ඔයා ඉන්ස්ටෝල් කියන බටන් එක ඔබන්න. ආ පළවෙනියෙන් ඒක ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මම මේ විදිහට ඉන්ස්ටෝල් දෙනවා. ඊට පස්සේ ඒක ගිහින් ඉවර වුණාම ආයෙත් නැවත ඔයා ස්ටාර්ට් දෙන්න ඕනේ. මේ විදිහට ස්ටාර්ට් දුන්නාම මේ වගේ හම්බ වෙනවා. ඒක යටවඩ පේනවා 75% ගේම් එන්ජින් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ විදිහට ගේම් එන්ජින් එක ඩවුන්ලෝඩ් වුණාම ඔයාගේ ගේම් එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. කොහොමත් ඔයාලට මේ වැඩේට GB 3-4ක් වගේ යයි. මං හිතන්නේ ඔයා මේකට නයිට් ටයිම් ඩේටා පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න නම් වැඩේ ලේසි වෙයි කියලා මං හිතනවා. ඊට පස්සේ ගේම් එක ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ ආයෙත් මේ වගේ එකේ මේක ඔයාලට කොරියන් භාෂාවෙන් වගේ ආවට ගණන් ගන්න එපා. මම ඒක හදන හැටි කියලා දෙන්නම්. ගේම් එක ඕපන් වෙන්න කලින් අප්ඩේට් එකක් යනවා දන්නවා. බලමු මේකෙත් අප්ඩේට් එකක් ඇවිද කියලා. මේ හැ පැත්තේ තියෙන ඔයාලට පේනවා කන්ට්‍රෝල් ලිස්ට් එක. අප්ඩේට් එකක් යනවා මං හිතන්නේ. MB 195ක අප්ඩේට් එකක් යනවා. ඉතින් මේක අප්ඩේට් වෙලා ඉවර වුණාම බලමු ආයි ස්ටාර්ට් කරන්න කියන ගේම් එක. මම ඕකේ කළා. මම ඔයාලට කියලා දෙන්නම් මේකේ ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න හැටි. ඉස්සලම මෙන්න මේ උඩ මේ අයිනේ දකුණු කෙළවරේ අයිනේ මෙන්න මේ ඉරිතුනට ගිහිල්ලා ඒකේ යට මේකට උඩින් එකට යන්න. ඒ කියන්නේ එතන තියෙන සෙටින්ග්ස් දැන් ඔයාගේ භාෂාව වෙනස් වෙලා තියෙන හින්දා මම කියන්නේ. ඊට පස්සේ මේ වගේ බොක්ස් එකක් ක්‍රියුත් වෙනවා. ඒකේ මෙන්න මෙතන ලැන්ග්වේජ් කියලා තියෙන්නේ. එතනින් ඔයා ඉංග්‍රීසි දාගන්න ඕනේ. ඔයාගේ වෙන භාෂාවක් තියෙනවා නම් කොරියන් වගේ තියෙනවා නම් ඒක දාගන්න සේව් කරගන්න. එතකොට හරියනවා ලැන්ග්වේජ් එක. ඉතින් මම ආයෙ ගේම් එක ඕපන් කරනවා. ඊට සොන්න ඔයා මේ ගේම් එකට අලුත් එක්කෙනෙක් නෙමෙන ඔයා දන්නවා මෙතන ඉහළ යන විදිය. මම අලුත් එක්කෙනෙකුට කියලා දෙන්නම්. ඔයා ඉස්සලාම ගෙස්ට් කියන එකට යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Facebook, Twitter කනෙක්ට් කරලා කෙලින්ම යන්නත්. මම ගෙස්ට් කියන එකට යනවා. ගෙස්ට් කියන එකට ඇග්‍රි කරන්න. ඊට පස්සේ ඕකේ කරන්න. ග්‍රැෆික් ස්ක්‍රීන් එකේ පෙන්න ඕකේ ගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් ආසියාව දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ චරිතයක් හම්බ වෙනවා ඔයා දන්නවා. ඉතින් ඔයාලට කැමති මූණක් මේකෙන් දාගන්න පුළුවන්. මම එක එක මූණ දාලා බලනවා. ඉතින් මේක මොකක් හරියයිද කියලා. තිබ්බ මූණ හොඳයි වගේ. ඔයාලට යටින් කොණ්ඩයක් දාගන්නත් පුළුවන් ඕන විදිහේ. ඒක නම් හරියන්නේ නැහැ. ඒ තියෙන කොණ්ඩයක් දාලා කොණ්ඩේ පාට දෙන්න පුළුවන් යටින්. මම කළු පාට දෙනවා. මුදුරු හරියන්නේ නැහැ. කළු පාටම දීලා නික් නේම් එකක් දෙන්න ඕන. මම මවුස් කියලා ගහනවා. මම හිතන්නේ මවුස් කියන නම හම්බෙයි කියලා.
දැන් එහා පැත්තෙන් ඔයාලට ෆ්ලැග් එක තෝරගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඉඳලා ලංකාවේ කියලා දෙනවා. ඊට පස්සේ දැන් ක්‍රියේට් බටන් එක ඔබන්න. මම හිතුවා හරි නම නම් දෙන්නේ නැහැ. මම මවුස් ශ්‍රී කියලා ගහනවා. ඊට පස්සේ ක්‍රියේට් දෙන්න. මෙතන නම් ඔයා ගේම් එකට අලුත්ද නැද්ද කියලා. ඒ කියන්නේ ඔයා එකට හිතවත්කම ඒ කියන්නේ ඔයා මේක ප්ලේ කරලා තියෙනවද නැද්ද කියලා අහන්නේ. ඉතින් ඔයා ආරම්භකෙක් වශයෙන් නම් පළවෙනි එක දෙන්න ටිකක් ගහලා තියෙනවා නම් දෙවෙනි එක දෙන්න හොඳටම ප්ලේ කරලා තියෙනවා නම් ප්‍රෝ එක දීලා ඕකේ කරනවා. මෙතන ග්‍රැෆික් අහනවා. ඉතින් ඔයා මේ පළවෙනි එක තියලා ඕකේ කරන්න පස්සේ අපිට වෙනස් කරගන්න පුළුවන් සෙටින්ග්ස් වලින් මේකේ ග්‍රැෆික් මට්ටම්. ඒසෝ තියෙන තියෙන සේරම ගන්න. ඉතින් අනිත් කෙනේව ක්ලෝස් කරලා දාන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කැරක්ටර් එක පෙන්වන්නේ. අයිබල් මේක ග්‍රැෆික් වෙනස් කරන්න ඇටි. ඉස්සලාම ඔයා මෙන්න මේකේ මෙතන යට තියෙන සෙටින්ග්ස්. ඔයා ඉස්සලාම සෙටින්ග්ස් වලට යන්න ඕනේ. සෙටින්ග්ස් වලට ගිහම ඔයාලා දෙවෙනියට හම්බ වෙනවා ග්‍රැෆික් කියන ටැබ් එකේ. ඒකේ ඔයාලට පුළුවන් ඔය ග්‍රැෆික් මට්ටම කොහොමද කියලා බලන්න. අපි අල්ට්‍රා එච් ඩී දාන්න. අල්ට්‍රා එච් ඩී නෑ, කමින් සූන් කියලා දින්නේ. එච් ඩී නම් තියෙනවා. ඒත් එච් ඩී ආර් තාම දාලා නෑ. ඉතින් එච් ඩී දාලා මං පරිමෙන්ටම දාලා ඕකේ කරනවා. ග්‍රැෆික් මට්ටම බලා ගන්න ඕන හින්දා ඕකේ කළා. ඕකේ කළා මේ ක්ලෝස් කරලා බලන්න. ඔයාලට පේනවා වෙනසක් තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් වෙයි කියලා හිතෙන වීඩියෝ මම ඔයාලට කියනවා. ඉතින් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. මම දාන වීඩියෝ ඉක්මනින්ම ඔයාලට ගෙන්න ගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.